දුක්මාහන්සයෙන් න්යන මුදල්වලින් නිවසක් ඉidිකරන්නේ තමන්ගේ බලාපොරොත්තුවට ජීවයක් ක කරන්න නමුත් සාමහඩු නිවසක් හැදුවඩ පස්සේ ඒ තියෙන බලාපොරොත්ව නැතිවෙලා කරදර කම්කඩුළු පමඩක් කිතරි වෙනවා එदिින් බේවිදයට නිවසා ඉදිිකරන්න කලෙන් සූදුසු භූමයක් තෝරාගන්න ඕනි කියනෙක සැකිිමත්වෙනේ නැහැ අන්නේ විදියට සුදුුසු භූමයක් තෝරගන්න කොහොමද කියලයි අදතිමේ වීඩියෝවෙෙන් ඔයාලටටගෙන ආවේ. නිවසක් ඉදකිරීමද භූමයක් තෝරගද්දී ඒ භූමිය පිහිතීමක් පිළිබඳව. කරුණු ඉතාමාත් හෝදීින් පරික්ෂා කළ යුතුයි. එසේ පරීක්‍ෂා කළයුතු කරුණු කීපයක්ම තියෙනවා. භූමේ හැඩතල භූමේ පෘෂ්ටය භූමේ බැවුම. භූමි සමීපස්ත භූමි, භූමේ ජීවමාත්‍ර බව, භූමේ ජල පෝෂණය. ඇඩතලානුව භූමිය සොයද්දී බුලින්ම චතුරශ්්‍ර භූමියය ගැන කතා කළොතින්. මේ භූමිය, ශ්‍රජකෝනාාශ්්‍රකාර හෝ සමචතුරශ්්‍රාකාරවීමට පුළුවන්. මෙවන් භූමියක ඉදිකරන්න ලද නිවාසයක් වාසය කරන්නන්ගේ ආර්ධික තත්ත්වය වර්ධනය වනාතර ප්‍රීතිමත් සෞභාගේමත් ජීවිත කථ කරන්න හැකි බව වාස්තවිත්‍යාව සඳහන් වෙනවා. වෙලඟට වෘර්ථ භූමියය. මේ භூමිය වටඇති මායිම වක්‍රාකාල ස්භාවයක් ගන්නපා. මේ වාසනාවන්ත භූමයක් විවියට සලකනවා. මෙහි වාසය කඩාය සතුඩින් ප්‍රබෝධයෙන් දිවිෙවන අතර. දියුණුවන සැප සම්පත් ලබන ජයන්ග්‍රාහහි පුද්ගලයෝ වෙනවා. මීළඟට පතාග අන භூමිය. මේ භூමිය මුල් කොටස පලල්ව අගකොටස සිහින්ව දිගුවගිය පතාකයකට සමානුණු එකක්. මේ ශ්‍රියා කාන්තාවගගේ වාසභාවනකට සුදුසු ජයභූමයක් බව කියවෙනවා. ධන දාන්‍ය සැබ සම්පාත් මෙහි නිවසයන්ත හිමිවන අතර ප්‍රසිද්ධයටත් ගෞනවයටත් පත්වෙනවා. මිළங்கත ඕவலாකාන பூමිය. බිත්த்தරේක හැනියගත්ත මෙ භூමිය ශුපාශුබ සමානව ලැපෙනවා. දෙවයන් ඇවහීමේදී ශුභ කටවතුවයට යදීමෙන් වාසනාව නगाා කරගන්න පුළුවන්, श् මෙම හැඩතැලඇති බෝමි හර වෙනත් හැඩතලැති බූමිවලින් ශुභ පල ඇතිකරන්නේ නැහැ නමුත් එම බෝමි ශुබභ හැඩතල ආකාලයට සකස් කරගැරීමට පළුවන්.මීළඟට පෘෂ්ටයානුව භූමි වර්ග කරන්න ආකාරය. පෘषෂ්ටයානුව බෝමිය වර්ග කරද්දිී භූමි වර්ග දහයක් තියෙනවා ඒ ඇතරින් නිවාසී දිකිරීමේදී ශුභ පල දෙන බෝමි වෙන්නේ බා්‍රාසන බෝමිය ශිකාකාල බෝමිය ජල තලාකාල භූමිය, වරහාකාල භූමිය, ගංගාකාල භූමිය, තුර්වාකාර භූමියයි, බද්රාසන භූමිය. මෙම භූමිය මැද හතරැස්ව උස්ව පෙහිටන අතර ආසනයක් පිහිටයක් මෙෙන් පෙනුමක් පවතිෙනවා. මේ ඉතාමත් චුබදායි භූමයක් විදට හඳුන්නනවා. මෙම භූමියය තනනු ලබට නිවස රජ මාළගාවක තත්ත්වයට පත්වනබවත්, ගෙහිමියාද රජකුසේ කෞරවණීිය පුද්ගලයෙකුසේ පිළිගනු ලබන ධනදාන්‍ය සැප සම්පත් ලබන්නෙකු වෙනවා ්‍රිකාකාල භූමිය වටා ප්‍රමාණය ප්‍රදේශය උස්ව මැද බේසමක හැඩියගන්නා මේ භූමිය අතිශයෙන්ද සුභඵල ගෙන දෙෙන බවක් සියලු සැප සම්පතින් පෙරුරෝ සතුරු කරදර නැති ජය භූමයක් බැවින් නිවසත් තනා ගැනීමට ඉතාමත් සුදුසු භූමයක් ීළඟට ජලකලාකාර භූමිය. ජලතලයක්සේ එම මත්තමෙන්යතු මේ භූමිය වාසයට ප්‍රියමනාප රාජ රාජ මහා මාත්‍යාදීන් හෝ සමාන අයට. සුදුසු පින් බිමක්වන බවත් ජීවත්තනායට තීර්ගාශ ලැබෙන බවත් පැවසෙනවා. වර්හාකාර භූමිය වේද ශුම පලදන භූවයක් ඉදිරි පසින් කමවත්තිදියට බැවුම් වීගිය, පசුපස உஸ்පපිහිට මේ භூමිය සැපසම්පත් භාග්‍ය හිි வந்தාවத சௌக்கே වර්த்தන වන්නාවද பூමයක් විදියට සலக்கෙනවා. கி්‍රங்காக்கார பூமிிய இදිරි கொොටස පால்வன பசுபச කොட்ட பட்டுுவதக்්‍රமானகலව බளவீயතිமே பூமிிய வாසයට සுදුසுභව පැවසෙනවා මෙහි නිவசிයන්ට হাபிසි දனலாබ ැබன අතர சாமக்காமிී විදියට ජීவත්්‍රීමට ලැබෙන බව සඳහන් වෙනවා මෙ අයට දේවාශීර්වාදය හිමිබඳවා. තුර්වාකාර භூමිය මෙම තුර්වාකාර චතුර්කෝන භූමයට තරමක් සමාන වෙනවා. මේ සතනු දෙෙසින් ක්‍රමාණු கூූලව බෑුම්වන අතර මැඩකොටස සමතලා වෙනවා. මේ භூමිය නිවැසි ස්ත්‍රීන්ට බාග උදාවෙනවා. බෘහජීවිතය සතුටින් කත කරන්න පුළුවන්. මළඟට අටදිශාවත බෑවුම්වන භூமிවර්ග. උතුරු දිශාවතනම්, උතුරු දිශාවට බෑවම්වන භූමිය, රාජශ්‍රීිය ලබා දෙන වාස්සනාවන්ත භූමයක් විදියට සැලකෙනවා. මෙහි නිවසයන්ට සැප සම්පත් හිමි වනතර දිනෙන්දින නිියුණුවන ප්‍රබෝධමත් පිරිසක් බව වාස්තවිත්‍යාව සඳහන් වෙනවා. ඊශාන දිශාවට පැවුම්වන භූමිය. යම් භූමයක්, ඊශාන දිශාවට පෑවම් වෙනවනම් එම භූමිය නිවසයන්ක ශ්‍රියාව සහා සැප සම්පද්ධ නිරෝගී ජීවිතයක්ද හිඳිවෙනවා. නැගෙනහිර දිශාවට බැවුම් වන භූමිය. නැගෙනහිර දිශාවට බෑවම්වන භූමිය නිවසියන්ට අභිවෘදය ඇතිකන්නවා. එ අනුව සියලු කටයුතු සාර්ථක වෙනවා. දියුණුවෙන් දියුණුවන්ට පත්වෙනවා. ගිනිකොන දිශාවට බෑවුම්වන භූමිය. දකුණු දිශාවට බෑවම්වන භූමේ, නිවසියන්ට බොහෝ දුක්කරතන අපල උපත්‍රව නිතර ඇති වනවා. දිසියානතුරු රෝගපාද අත්විදින්නට සිදුවන බව වාස්තු විද්‍යාව මතයයි. මරුණේටද හේතුවෙනවා. දකුණ දිශාවත බෑවුම්වන භූපිය. දකුණු දිශාවට බෑවුම්වන භූමිය නිවසයන්ට බොහෝ දුක්කරදර අපල උපද්‍රව නිතර ඇතිවෙනවා. හාදිසියානතුරු, රෝගාබාද අත්විනිින්න සිදුවන බව වාස්තු විද්‍යාවේ පෙන්නුම් කන්නවා. මරණයටද හේතුවෙනවා, නිරිත දිශාවට බෑවුම්වන භූමිය. නිරිත දිශාවට බෑවුම්වන නිවසේ ගෘහජීවිතය ඉතාමත් අසාර්ථකයි. මෙහි ගෘහණියන්ට නිතර කරදරවලට මොහනතීමට සිදුවෙනවා. එනිසා පාසේට සුදුසුවෙන දැහැ. බස්ථාහින දිශාවට පෑවුම්වන භූමිය. මේ භූමියන්ත් ශුබ පලදෙන භූමයක් විදියට සලකනවා. භූමිය වාසය කරන්නන්නන් කීර්තිමත් පුද් කලෙන් බවන්ට පත්වෙනවා. වයඹදසට බෑවවන භූමිය මේ භූමිය සම පලදන භූමයක් විදයට සැලකෙනවා. මේ භූමිය වාසය කරන්නන් දවසින් පිටට ගත කිරීමට කැමැත්තත් තක්වන බවක් පේනවා. යම් අයට විදේශගතවීමට හැකියාවක් ලැබෙනවා. මේ අයට சீක්‍ර තිවුණුවක් ඇති නොවට பாடுய் ජீவத்துனு அයவனவா? மீலங்கத சமீපஸ்த பෝமிිலක්ஷණ ගෘහவாසேட்டு பலதன ஆக்காறය. மන්්‍රீ வருன் වැனி රජ உசස්ப்්‍රபூன்வனியாගේ மந்திராஸ்சல இதிக்கண்ணලத நிவாசவல. நிவசியாටமானனுසිக்க பீடன தனஹானயாදී කරதර ඇතිவனවා. சௌர පුத்கலையின்ග නිவாசசல පதிஞ்சි නිවசியන්ගේ பூற்றயின்ට. சித்தன ஆக்காரே கரதலசகா மரணது ඇතිவனவா. தேவால அசல நிவாசவல பதிஞ்சி நிவசியாண்டமானசிக்க அவ்வாத விகார சித்திவிலே அතිவனவா. சியமாංசல துன் மன்சலசல நிவாசவல நிவசியாண்ட அமனுஷய தோஷ அகீர்த்திய லோக்க அப்பவாத ஆதிய ඇතිவனவா. யம்பூமியக்க பஹோ உக்ஷ ஹොதின் වැண்டேத. எபூமி சீவபூமிவஷேன் හதுன்றனவா? මේ භූමි වාසයට ඉතාමත් සුදුසුයි කෙනෙකු පදිංචිරීමත බාලාපොරොත්වන පූමිය ජල පෝෂණ භූමයක් වියේතුයි ජලය නොබති භූමිය ශෂ්ක භූමයක් වශයෙන් සැලකෙනවා වාසයට සුදුසුවෙන නැහැ ඉदिන් මේ දේවල් හොඳින් නිගමනය කල්ලා ඔබත් නිවසක්තානන්න භූමයක් තෝරාගන්න ඉතින් මේ වීඩියෝවගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරஞන්න අමතක් කරන්නनेපා ඔබ තාමත් අපේ YouTube චැනලේ සබස්කරයිබ් කල්ල නැත්නම් දැන්ම සබස්කරයි් කරන්න මේවාගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබවිතට ගෙන්වා ගැනීමට බෙල්ලයිකන්න එක ක්‍රි් කරන්න මේ වීඩියෝව හොඳයි කියල හිතනවනම් ලයි කල්ල යාලුවන්ටත් බලන ශයා කරන්න